දේශීය ණය ප්‍රතිවගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිදු අධි විශ්‍රාමික අරමුදල්වල සමාජික ශේෂ්ඨයට බලපෑමක්වත් එල්ල වෙන්නේ නැහැ. අමාරු කියනවා ෆන්ඩ් එකට නැති වෙයි. ඔක්කොම තියෙනවා දෙන්න තියෙන ගාන හම්බ වෙනවා. අතීතයේ ගෑති සුපිරි විශ්‍රාම අරමුදල ප්‍රතිලාභ අනුපාතයටද කිසිදු ආකාරයක බලපෑමක් නැහැ. මහ ජනතාවගේ බැංකු තැන්පත් ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිව මෙම යෝජනාව සකස් කර තිබෙන අතර මහ බැංකු නියාමනයේ යටතේ පවත්වන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම අපේ ප්‍රධාන වගකීම වේ. බැංකුවලින් මුදල් ඕන්න පොලියෙන් කොටසක් ඕන්න මම කියන්නේ. මම අමාරු තැනක කියන්න ඕනේ. ඒත් එහෙම එකක් වුම නැහැ. ඒක ඉල්ලන්නේ නැහැ. අපි ණය ගෙවන්න බැරි බංකොලොත් රටක් හැටියට තියෙන්නේ. ඒක බාරගත්තේ අපි කොහොම හරි මේක අවුරුද්දකින් කරමු. මුගක් අයකව මේක කරන්න බෑ. අඩු ගානේ බංකොලොත් භාවයෙන් යන්න අවුරුදු දෙකක් තුනක් යනවා කියලා. අපිට තිබුණේ ප්‍රශ්නේ මම දැන් කියන්න. 2022 වර්ෂ අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ඩොලර් මිලියන 83000යි. සිහි නැතුව වැටෙන්න එපා කවුරුත්. ඒක අපේ අද දළ දේශීය නිෂ්පාදනයේ 128%. සමස්ත විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 41000යි. දේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 42000යි. දේශීය ණය විදේශ ණයටත් වඩා විශාලයි. ඉතින් මේ දෙකට අපිට ඩොලර් හොයාගන්නත් තියෙනවා, රුපියල් ලබා ගන්නත් තියෙනවා. ඉතින් මේ දෙක කරවා ගන්න තමයි මුදල් දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපිට යන්න පුළුවන් එකම මාර්ගේ අපේ ණය අපි ප්‍රතිව්‍යුහගත කරනවා. මේ වචනයෙන් කියන්නේ කොහොම හරි මේක අඩු කරගන්න, නැත්නම් ගෙවන්න තියෙන කාලය වැඩි කරගන්න. ඒකයි තියෙන්නේ. අපි ප්‍රතිව්‍යුහගත නොකර ඉදිරියට ගියොත් 2035 වෙනකොටත් අපේ ණය දළදේශීය නිෂ්පාදනයෙන් 100%ට වැඩි. එහෙම ගියොත් අපිට මේ සංවර්ධන කළා මේ වරායල් මුකුත් කරන්න බැරි වෙනවා. අපි එතෙන්ට යනවා. මේ ණය අපි ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තොරව ගියොත් අපිට විදේශ ණය මුදල් ගෙවීමට දළදේශීය නිෂ්පාදනයෙන් 10%කට වඩා යනවා. දැන් මේ මුදල් කොහෙන්ද අපි ලබා ගන්නේ? එහෙනම් අපිට තියෙන එකම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහයෝගය ලබා ගන්න. දැන් මේ ණය මේ විදිහට ගෙවන්නද? සහයෝගය අරගෙන අඩු කරන්න. ඔය ප්‍රශ්න දෙක තමයි අපිට තීන්දුව කරන්න තියෙන්නේ. දෙකෙන් එකක් තෝරා ගන්න. අර පරණ දේශපාලනය වගේ කෑ ගහන්න බෑ. අපිට මේ උදව් කරන්න විදේශ ණය හිමියන් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කැමැත්ත ප්‍රකාශ කරනකොට කිව්වා විදේශ ණයයි දේශීය ණයයි දෙකම අඩු කරගන්න කියලා. නැත්නම් විදේශ ණය අඩු කළා වැඩන්නේ දේශීය මුදල් නැත්නම් විදේශ මුදල් අරගන්න බෑ. දේශීය මුදල් අතේ තියෙන්න ඕනේ. විදේශීය මුදල් අරගන්න. විදේශ ණයකරුවන්ගෙන් අපි ඉල්ලන්නේ ඉදිරි වසර පහ තුල ඩොලර් මිලියන 17000කින් අපිට සහනයක් දෙන්න කියලා. ඒ කියන්නේ 41000න් 17000ක සහනයක් දෙන්න. ඒක කරන්න දෙපා. ආණ්ඩුවේ අපි බලන්නේ මේ වැඩ කටයුත්ත කරන්න. ඒක ලොකු සහනයක් තියෙනවනේ. ඒ වගේම අපිට දේශීය ණයකරුවන්ගෙන් සහනයක් ගන්න තියෙනවා. නැත්තම් මේ කරගන්න බෑනේ. ඩොලර් මිලියන 17000ක් අරගත්තට රුපියල් නැත්තම් මොනවටද කරන්නේ ඒ ටික. ඉතින් අපි දේශීය ණයයි විදේශීය ණයයි දෙකම ප්‍රතිව්‍යුහගත කරලා හෙට දැන් මේ යෝජනා සකස් කරගෙන යනවා. අගමැතිතුමයි මමත් ඊයේ මේ ගැන සාකච්ඡා කරා. හෙට අද රෑ වෙනකොට මේ යෝජනා එනවා. හෙට අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂ කණ්ඩායමට දැනුවත් කරනවා. ඒ වගේම පක්ෂ දේශපාලන නායකයන් දැනුවත් කරනවා. ඊට පස්සේ දවස්වල අපිට ඉල්ලලා අපි මොන ගහන්න ඕන කියලා බැංකුවේ ප්‍රධානීන්, වාණිජ සංගම්වල සමහර වෘත්තීය සමිති නායකයන් ඒ සියලු දෙනාටම අපි එන්ට ඉර දීලා තියෙනවා. මට ඕනේ ඔක්කොම පක්ෂ එකතු කරලා මේ වැඩේ කරන්න. ඒ නිසා රාජ්‍ය මුදල් කොමිටියට අපි දීලා තියෙනවා සිකුරාදා. මම ඒක සභාපතිතුමාටත් දැනුම් දුන්නා. ඊට පස්සේ සති අන්තයේ මේක සම්මත කරගන්න. මේ කාලෙදී බැංකු නිවාඩු දාලා තියෙන්නේ එක එක අය බලනවා මේකෙන් අවුස්සලා විගහට ලාභයක් ලබා ගන්න. මේ බැංකුවෙන් මුදලයි මේක මට දෙන්න. නැත්තම් මේ බැංකුවේ කොටස් දැන් නැති වෙනවා. අපි මේ අඩු මිලට අරගෙන කියලා හම්බ කරා. ඒ නිසා මේක වහලා තියෙන්නේ. කවුදත් නිවාඩු අඟහරුවාද ආපහු සාමාන්‍ය තත්ත්වයට යනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද එකක් මම කියන්න කැමතියි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මේ රට බැංකු පද්ධතියේ සාහිතාවයට හෝ කිසිදු රාජ්‍ය හෝ පුද්ගලික බැංකුවේ සායිදාවයට බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. මොකක්වත් සිදු වෙන්නේ නැහැ. කිසිම හානියක් වෙන්නේ නැති විදිහට කරන්න. බැංකු ගිණුම් මිලියන 50ක් තියෙනවා. ඒවට හානියක් නොවන විදිහට මෙටිය කරන්න. හානියක් වෙනවා නම් මම කියන්නම්. මම මීට ඉස්සෙල්ලත් කිව්වනේ බදු වැඩි කරන්න ඕනේ, මේ කරන්න ඕනේ. ඉතින් මේක කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. වැඩියම දෙන්නේ කෑ ගහලා ඉතින් යයි උද්ඝෝෂණයක් කරලා. මෙතන එහෙම වෙන්නේ නැහැ. දැනට ගෙවනු ලබන තැන්පතු සඳහා කිසිදු පොලියකටවත් මෙයින් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේකෙන් බලපෑම ඇති වෙන්නේ නැහැ. ඒත් අපි උද්දමනේ අඩු කරනකොට පොලිය අඩු වෙන්න පුළුවන්. ඒක වෙන එකක්.